ආචාර්යවරේ ගෝලයාට ගහනවා. ගෝලයාට ගහනවා, ඒ ගහන්නේ මතක හිටින්නේ නැහැ මේකට, මෙලොව දෙයක් තේරෙන්නේ නැහැ. මහා අණ්ඩපාලේ මෙලොව දෙයක් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මොකක් හරි ඔය මේ දඩබ්බර වැඩක් කර කර ඉඳින් අහුවෙලා අර ආචාර්යවරේ හොඳටම තැළුවා. එතනින් රහතන් වහන්සේ නමක් වැඩියා. ඒ රහතන් වහන්සේ ඇහුවා අර ආචාර්යවරයාගෙන්, ආචාර්ය ඇයි මේ ළමයාට ගහන්නේ? ඊට පස්සේ කිව්වා, මෙලොව දෙයක් තේරෙන්නේ නැහැ මේ ශ්‍රමණේ මේ ළමයාට කිව්වා. එතකොට ඒ තක්ෂශිලාවේ ඉස්සරහා ලොකු පිළිමයක් තියෙනවා. ඒ පිළිමේ කාගෙද කියලා ඇහුවා. පාණිනී කියන ආචාර්යවරයාගේ. සංස්කෘත භාෂාවේ ව්‍යාකරණ, වේද, වේදාන්තර ග්‍රන්ථකරණය කරපු ආචාර්යවරේ තමයි පාණිනී කියන්නේ. ශ්‍රේෂ්ඨ පඬිවරේ. ඊට පස්සේ කිව්වා, මේ අපි මෙයාට තමයි පුදමින් ඉන්නේ කිව්වා. අපේ සියලු පොත්පත් දීලා තින්නේ මේ ආචාර්යවරයා කිව්වා. කිව්වා, ආචාර්ය ඔබ පිළිගන්නේද දන්නේ නැහැ, මම මේ ළමයාගේ ජීවිතය ආපස්සට බලනකොට දිවසින් බලද්දී පාණිනී කියලා ඉපදිලා තින්නේ මෙයා කිව්වා. එදා තමන්ට ලැබුණ නුවණෙන්, තමන්ට ලැබුණ ඥාණයෙන් හරි දේ කරගත්තේ නැහැ. උක්තාඛ්‍යාත ගලප ගලප හිටියා. අක්ෂර හද හද හිටියා. අක්ෂර හද හද හිටියා, උක්තාඛ්‍යාත ගලප ගලප හිටියා. මැරුණා, ප්‍රඥාව නැතුව ඉපදුනා කිව්වා. මට නම් ඕක පුදුම විදිහට වැදුනා. එහෙනම් මම දැන් කතා කරද්දී අනිත් අය අහගෙන ඉන්නවා නම් ඒක පිනක විපාකයක්. එහෙනම් උඹ ඒ පිනෙන් මොනවද කරන්නේ? උඹට ඉගෙන ගන්න පුළුවන් නම් ඒක උඹේ පිනේ විපාකයක්. උඹ ඒක නොමගට යවනවද කියලා මගේ හිත මට කිව්වා. ලියනවා නම් ඒ ලියන එකෙන් උඹ මොනවද කරන්නේ? උඹ එකෙන් පින් උපද්දවනවද කියලා මගේ හිත ඇහුවා. එහෙම එහෙම හිතනකොට හිතනකොට මහාන කමට හිත නැමුණා. මම කියන්න ගිය පින්වත් දරුවනේ, ඇස්පේ නැති කෙනෙක් දැක්කොත් එහෙම ඔයාලට හිතෙන්නේ මොකද්ද? ඒ කියන්නේ ඇස්පේ නැති අන්ධයෙක් දැක්කොත් ඔයාලට මොකද හිතෙන්නේ? අනේ මෙයාගේ පව්කාරකම. ඇත්තටම ඇස්පේ නැති පිනකටද පවකටද? පවකට. එහෙනම් දැන් බලන්න ඔයාලගේ ඇස්පේන්නේ කොමකටද? පිනට පෙනෙන, පිනට හැදිච්ච ඇස් වලින් දැන් මොනවද කරන්නේ කියලා බලන්න. මේ ඇස් දෙක ලැබුණේ පිනට නම්, පිනට ලැබුණ ඇස් දෙකෙන් ආය ඇස් ලැබෙන පිනක් කරනවද කියලා බලන්න. ඔය ඇස් වලින් වැඩිම බලන දේවල් බලන්න මොනවද කියලා. කන් ඇහෙන්නේ නැති කෙනෙක් දැක්කොත් එහෙම අපිට හිතෙනවා මෙයාට කන් ඇහෙන්නේ නැහැ, මෙයා බීරි වෙලා පවක් සංසාරේ කර්මයක් කියනවා. එහෙනම් දැන් ඔයාලට කන් ඇහෙනවා නම් කන් ඇහෙන්නේ මොකටද? පිනකට. පිනකට ඇහෙන කන් දෙකෙන් ඔයාලා මොනවද අහන්නේ කියලා බලන්න. ඒ අහන දේවල් වලට ආය කන් ලැබෙයිද කියලා බලන්න. කතා කරන්න ලැබෙන්නේ පිනකට. ඇයි කතා කරන්න බැරි ගොළු කෙනෙක් දැක්කොත් අපි කියනවා මෙයා මහා පව්කාරයි, කතා කරන්න බෑ. ඔයාලට කතා කරන්න පුළුවන්නේ පිනකට. පිනට ලැබිච්ච කතාවෙන්, කටහඬෙන්, වචනවලින් මොනවද දැන් කරන්නේ කියලා බලන්න. වැඩිපුරම මොනවද කතා කරන්නේ කියලා බලන්න. මේ අතපය හසුරුවන්න ලැබෙන්නේ පිනකට. අතපය හසුරුවන්න බැරි කොර වෙලා ඉන්න අබ්බගාතයි දැකලා තියෙනවා. එහෙනම් අබ්බගාත වෙලා ඉන්න අය ඉන්නේ පාපයකට නම්, ඔයාලා ඇවිදලා කියලා අතපය හසුරුවමින් ඉන්නේ පිනකට. දැන් පිනට ලැබිච්ච අත් දෙකෙන්
පින්නට ලැබිච්ච කකුල් දෙකෙන් මොනවද කරන්නේ කියලා බලන්න. ආයෙ ලැබෙයිද කියලා බලන්න. මම මේ කරන දේ මට ආයෙ හොඳ අතක් ලැබෙයිද? හොඳ ඇඟක් ලැබෙයිද? හොඳ හිතක් ලැබෙයිද? හිතන්න පුළුවන්කම පිනක් නේ. මෙලෝ දෙයක් හිතන්න බැරි මිනිස්සු ඉන්නවනේ. ඇයි අපි ගත්තොත් මන්දබුද්ධික ළමයි හිතන්න බෑනේ. එහෙනම් ඔයාලට හිතන්න පුළුවන්නේ පිනකට. පිනකට හිතන හිතන්න පුළුවන්කමෙන් දැන් මොනවද හිතන්නේ කියලා බලන්න. මම කියන්නම් මේ කට නිසා වෙන එකක්. ඒකට උපමාවක් ගන්නම් අද කාලේ. ඒ තමයි දරුවනේ ළඟදීන් දුවෙක් ආවා මාව මුණ ගැහෙන්න කතා කරන්න. ඇත්තටම එයා විදේශගත වෙන්න ටිකට් එක දාලා තියෙද්දින් මම අහලා පහලා අසපුවක ඉන්නවා කියලා ආරංචි වෙලා ටිකට් එක කැන්සල් කරලා ආවා අම්මත් එක්ක. ඇවිල්ලා වැඳලා ඇහුවා හාමුදුරන්ට මාව මතක නැද්ද? අනේ දෙයියනේ මට මතක නැහැ. මං තමයි බල්ලා කාපු කෙල්ල කිව්වා. මම ඇත්තටම දන්නේ නැහැ මොකද්ද ඒ කතාව කියලා. ඇයි හාමුදුරනේ ඒ කාලේ පත්තරවල ගියා ටීවී වල ගියා මතක නැද්ද? ඉතින් මං පත්තර බලන්නේ නැහැ ටීවී බලන්නේ නැහැ. කමන්නේ දුව කියන්න කතාව කිව්වා. මේ කෙල්ලගේ කතාවෙන් ලොකු දෙයක් මනුස්සයන්ගේ ජීවිතයට දෙනවා. මේ පුංචි දෝණි අවුරුදු 12යි. මේ කෙල්ල වත්තේ ඇවිදගෙන යනකොට ඒ වත්තේ හුරතලයට ඇති කරන සත්තු ඉන්නවා බල්ලෝ. එක බල්ලෙක් කිලෝ 50ක් විතර බර ලොකු බල්ලෙක්. ඒ බල්ලෝ දෙනෙක් විතර දැන් පිටිපස්සෙන් එනවා. මේ කෙල්ල ඔහොම යද්දි වත්තේ පොඩි පල්ලමකදී ලිස්සල වැටුණා. දැන් කෙල්ලගේ කොණ්ඩේ දිගයි. ලිස්සල වැටෙනකොට අර කොණ්ඩේ උඩට තියෙන විදිහට කෙල්ල වැටුණා. අර බල්ලෝ දෙන්න දුවගෙන ඇවිල්ලා අර කෙල්ලව ඇද්දා උඩට කොණ්ඩෙන්. සංසාරේ කියන්නේ කොණ්ඩෙන් අදිනකොට මේ කබල ගලවලා ගියා. මස් කට්ටක් පෙන්නලා ඒ මස් කට්ට බල්ලන්ට ලෙව කන්න දෙන්නේ ලේ සුවඳට. ලේ සුවඳට මුළු දවසේම මස් කට්ට ලෙව කනවා බල්ලා. උණු ලේ මූණට විසිවෙද්දී අර බල්ලෝ දෙන්න පිස්සු වැටුණා. පිස්සු වැටිලා පැන්න ගමන් අර කෙල්ල කාගෙන 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 ගියා. මුළු ඇඟම කෑවා. මේ නහය කෑවා, මේ මූණ ඔක්කොම කෑවා. කාලා 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 විනාඩි දැන් 5-10ක් විතර. කෙල්ලට දැන් පණ තියෙන නිසා කෙල්ල කියනවා. සිහිය එනවා, සිහිය යනවලු. සිහිය එනවලු, වේදනාව වැඩි වෙනකොට සිහිය යනවා, ආය එනවා. කොච්චර වේදනාවක් විඳින්න ඇතිද? ඇත්තරම කියනවා නම් ඒ කතාව අහලා මට විනාඩි ගානක් මේ පුටුවෙන් නැගිට ගන්න බැරි වුණා. ඒ අපි ගැන කවර කතාවද? ඊට පස්සේ මේ කෙල්ල නෑ කියලා හොයාගෙන ආපු ඒ ගෙදර තවත් නෝන කෙනෙක් මේක දැකලා එයා ජැකට් එක ගලවලා කෙල්ල ගැඟට දාලා දිව්වා. ඒ කෙනාට සිහිය නැතුණා. ඒ කෙනාට සිහාවේ සතියකින් ලේ වෙලක් මැද කෙල්ල ඉස්පිරිතාලට ගෙනිච්චා. ඇට සැකිලි පෑදිලා දවස් 40 ගානක් සිහියාවේ නැහැ. කෙල්ල කොහොම හරි ජීවත් වුණා. ඊට පස්සේ ඒ කෙල්ල මොකක් හරි දහන් අවවාදයක් ගන්නාවේ හොඳට ධර්මයේ හැසිරෙනවා. මට ඕක නෙමෙයි මතක් වුණේ. ඔය විනාඩි 5ක සිද්ධිය අහලා අපිට දරා ගන්න බෑනේ. ඉස්සර වෙච්ච එකක් කියන්නම් මං. හොඳ කොල්ලෙක් හිටියා. ඒ හොඳ කොල්ලා කෙල්ලෙක් ගෙනාවා කසාද වැන්දා. මේ කොල්ලා බොහොම ධාර්මිකයි. ඉතින් එහෙම ඉන්නකොට මේ මිනිස්සු කුලී වැඩට යන අතරේ හොඳ කොල්ලෝ ළඟත් ධාර්මික මිනිස්සු ළඟත්
පව්කාර ගෑනු ඉන්නවා පතිවෘතව රකින්න බෑ ස්වාමියාගෙන් සතුට වෙන්නේ නැහැ හොඳ මිනිහෙක් ලැබෙනවා කියන එක සංසාරේ පුදුම පිනක් එහෙම හොඳ මිනිහෙක් ලැබිලත් මේකිට ඒ මිනිහා මැදි ගමේ රාවයක් ගියා මේ ගෑණි වල් වැඩ කරනවා කොල්ලට ආරංචි වුණා කොල්ලට ආරංචිලා කිව්වා මට මෙහෙම කතාවක් කියනවා මං විශ්වාස කරන්නේ මං ඔයාට ඉච්චරම ආදරේ මං ඔයාට ගොඩාක් ආදරේ මං විශ්වාස කරන්නේ නමුත් මෙහෙම කතාවක් යන අනේ අයියේ මං එහෙම එකක් කරන්නේ නැහැ මං එහෙම එකක් කරනවා නම් මං බල්ලෝ කකා මැරුණක් කවන්නේ නැහැ කිව්වා මේ ඉස්සර විතර කොල්ලා එතනින් එහාට කතා කරලේ නැහැ හැබැයි යටින් ගියා වල් වැඩි යටින් ගියා කෙල්ල මැරුණා හැබැයි කොල්ලා පින්කම් කරනකොට කෙල්ලත් පින්කම් කරනවා මිනිසුන්ට දන් දෙනකොට අම්මට උපස්ථාන කරනකොට ඒ ඔක්කොම ටික කරනවා හරියට අම්මට උපස්ථාන කරනවා තාත්තට උපස්ථාන කරනවා මිනිස්සයාට උයල දෙනවා තේක දෙනවා ඔක්කොම හරියට කරනවා කලේ මිනිහා ගෙදර නැති වෙලාවක වෙන මිනිහෙක් එක්ක හිටියා පින්කම් බලවත් වුණා ඇය ගිහිල්ලා ඉපදුනා දිව්‍ය විමානයක පින බලවත් වෙලා එහෙම දිව්‍ය විමානේ මේ ඇන්සර් කියන්නේ මේ විමාන ප්‍රේතය කියලා කියන්නේ ඊට පස්සේ නන්දන උයනේ වගේ සතුටින් පින පිනා ඉන්නකොට හැන්දෑ වීගෙන එනකොට කළුවර වීගෙන එනකොට කැලේ මැදින් සෝල් මේ දිව්‍යාංගනා වගේ පස්සය ගුණයක් උස විශාල කළු බල්ලෙක් මතුවෙනවා කැලෙන් ඇවිල්ලා පෑන්න ගමම්ම කනවා චර 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 ගාලා කනවා චර 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 ගාලා කනවා කාලා 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 ඇට සැකිල්ලත් හප හප ඇට සැකිල්ලට පණ තිනවා කරුමේ රෑ එළිවෙන කල් කනවා ඊට පස්සේ කාලා කාලා ඇට කොටු ටික ගඟට දානවා ගඟෙන් ආය අර දිව්‍යංගනාව මතුවෙනවා උඩට එනකොටම ආය පයින්නවා පාන්දර වෙනකොට බල්ලා අතුරු දාගෙන ආය දිව්‍යංගනාව නත් නටයි ඉන්නවා දැනට අවුරුදු 4000කටත් වැඩි තවමත් මේ පෙරේති ඉන්නවා විනාඩි 5ක් බල්ලෝ කාපු සිද්ධිය ඔච්චර ෂොක් එකක් ගේනවා නම් අපිට අවුරුදු 4000ක් බල්ලෝ කනවා කියන එක කොහොමද ඔයාලා කියන්නේ ඒ කර්මයේ ප්‍රේතිට ලැබුණේ වැරදි කාම සේවනයේන්ද බොරුවට දිවුරුපුකෙන්ද බොරුවට දිවුරුපුකෙන් මම නම් කියන්නේ අනුකම්පාවෙන් කියන්නේ අද ලෝකයේ ඇත්ත කියන උන් අඩුයි මේ ලෝකෙට මෛත්‍රියක් තියෙනවා නම් කරුණාවක් තියෙනවා නම් දිවුරුම් ගන්න එපා කරපු වැරද්දට වැඩිය වැඩි බොරුවට දිවුරණ එක මේ කටින් කරන්න ඒ කාලේ වගේ ඒ දිවුරුම ඇච්චර බරපතල කියලා දන්න නිසා තමයි උසාවිය උනත් අර දිවුරණේ පොතක් උඩ තියලා ඉතින් අද කාලේ ඒක සාමාන්‍ය කන්නේ දිවුරල ඕනම පචයක් කෙලින්න බැරි අතෙන්ද ගිහිල්ලා එහෙම නෙවෙයි දිවුරුවොත් නම් එනවා සාමාන්‍යයෙන් පවක් කළාට වැඩිය බරපතලයි සිය දහස් ගුණයක් දිවුරණ එක මේ කටින් කරන්න ඔයාලගේ ජීවිතේ බලන්න දැන් දිවුරුපියව තියෙනවද කියලා තියෙනවා නම් ඒක සත්‍ය නැත්තම් කර්ම විපාක පිටිපස්සෙන් එනවා කර්ම විපාක පිටිපස්සෙන් එනවා අම්මා කෙනෙක් අපිට ඉන්නේ සලකන්න අපේ රැකවරණයට මිසක් දිවුරන්න නෙවෙයි තාත්තා ඉන්නේ දිවුරන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඉන්නේ සරණ යන්න මිසක් දිවුරන්න නෙවෙයි පුංචි කාලේ අපි බුදුන් පල්ලා හරි කිව්වොත් එහෙම අපේ අම්මලා කටපුච්චනවා ගිනි පෙල්ලෙන්
බුදුම් පල්ල කියලා බොරුවට දිවුරපු අයට සංසාරේ බුදු කෙනෙක් ඇස් වලින් දකින්න බෑ. කවදාවත් බුදු කෙනෙක් ඇස් වලින් දකින්න බෑ. දිවුරු මේ පාපය කටින්. නමුත් ගුණධර්මයක පිහිටලා මේ කටින් විශ්මිත දේවල් කරන්න පුළුවන් සත්‍ය දේවල්. ගුණධර්මයක පිහිටලා සත්‍ය කතා කළා. දිවුරුමට ප්‍රතිවිරුද්ධ දේ තමයි සත්‍ය ක්‍රියාව. සත්‍ය ක්‍රියාව. ළඟදී පුතෙක් ඇවිල්ලා ඇහුවා එයා මේ ව්‍යාපාර කරන ළමයි. ව්‍යාපාර කරන ළමයි කේ ළමයා මට ඇවිල්ලා ඇහුවා ස්වාමීනි මම මෙච්චර කාලයකට මේ ගෑනු ළමයි කික යාළුනේ නෑ. අම්මලා තාත්තලා ආදරෙන් හරියට මං ගැන හොයනවා. मंगे दीवनो कमी मम का अवरुद दहाटाई मम स्वावेन्न विश्वास उपदेशवा मंकीवा नूनकार गिनगन बोलवा लमे मम क्यूवा अवरुद विशिपहा अम्मला कसाद बिंदल देनवा ඇත්තටම දෙමව්පියන්ගේ යුතුකමක් තමයි දරුවෙකුට විවාහයක් කරලා දෙන එක. දෙමව්පියන්ගේ යුතුකමක් ඒක. ඒතර මං කෝ යුතුකමට අම්මලා උඹට විවාහයක් කරලා දෙයි. එතකල් උඹ බේරිලා හිටියොත්. එතකල් උඹ බේරිලා හිටියොත් එහෙම. උඹගේ ජීවිතේ ප්‍රශ්නයක් ආවොත් සත්‍යක්‍රියා කරන්න පුළුවන්. මං විවාහ වෙනකල් मंगे जीवित नोमगत सत्यक्रियावाके වල්මත්තුන ලෝකේ තවත් බේරිච්ච කෙල්ලෙක් කොහේ හරි ඉන්නවා ධාතු ධාතු එකතු වෙන්නේ හොඳට හොඳ එකතු වෙනවා නරකට නරක එකතු වෙනවා ඒ නිසා උඹ බේරුණා වගේම තවත් බේරිච්ච කෙල්ලෙක් කොහේ හරි ඉන්නවා ගානට උඹලා එකතු වෙනවා ඒක තමයි ලෝකයේ ස්වභාවය දැන් කොල්ල කෙල්ල යාළු වෙච්ච කාලවල මේ ඔහෙට කොහෙන්ද මේ මැසේජ් එක ආවේ කවුද උඹට මැසේජ් එවන්නේ කියලා කෙල්ලට තවත් කොල්ල මැසේජ් එවනකොට යකා නැගලා මේ කොල්ල කඩාපනිනවා නමුත් තමන්ගේ චරිතය ගත්තොත් එහෙම තමන්ගේ චරිතේ තමන් කී දෙනෙක් එක මැසේජ් එක කී දෙනෙකුට යවනවද කියලා මේ ලෝකේ අද තවත් එකෙකුට ඇඟිල්ලක් දික් කරන්න පුළුවන් කෙක් ඉන්නවා නම් පුදුමයි එක්තරා ආයතනයක මහත්යෙක් මට ඊයේ බණට ආරාධනා කළා ඒ මහත්යාට සේවකයෝ ඉන්නවා ඒ සේවකයෝ ටික උදේට එන්නේ මේ බීලා වගේ ඊට පස්සේ ඒස අහලා මේ අනිත් ඉන්න ඊළඟ කෙනාගේ මේ මොන්නුට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. අනේ සර් මොන් ඉරෑලි වෙනකල් ෆෝන් නොබනවා. ෆෝන් එක අරන් ඊට පස්සේ. එක ෆෝන් එකෙන් කෙල්ල 12 දෙනෙකුට මැසේජ් යවලා. එක ෆෝන් එක. කවුද අහනකොට නෑ සර් අක්ක කෙනෙක්. ඒ අක්ක කෙනෙක් කිව්වට මැසේජ් වල තියෙන්නේ බබා. අක්ක බබා වෙලා. සෙල්ලම් කරනවා සෙල්ලම් කරනවා කොහේ යයිද උන්ට ඒ වගේ මෙවුන් හම්බ වෙනවා නන්නත්තර විච්චුන් හම්බ වෙනවා තමන්ගේ අනාගතේ තමන්ගෙන්ම හොයා ගන්න පුළුවන් තමන් නන්නත්තර වෙලා නම් තමන් වල් වෙලා නම් ඒ වගේ මේකෙක් හම්බ වෙනවා ධාතු ධාතු ලෝකේ මුණගැහෙන්නේ
ඒ කෙනා හැල හැපි වී ඒකටම යනවා. අපිද පාසල් ගියා. ඔබසේ අපිද ටියුෂන් ගියා. ඒ කාලේ කොල්ල කෙල්ලන්ගේ ලෝක අපි දුටුවා. පුදුමේ කියන්නේ ඉස්කෝලේ යන කාලේ යාළු වෙච්ච කොල්ල කෙල්ලෝ, ටියුෂන් යන කාලේ යාළු වෙච්ච කොල්ල කෙල්ලෝ නෙමෙයි බැන්දේ. යාළු වෙන්නේ කාත් එක්කවත්, මැසේජ් ගහන්නේ කාත් එක්කවත්, රවුම් ගහන්නේ කාත් එක්කවත්, බඳින්නේ කාත් එක්කවත්. ඇත්ත කතාව. මහනුනේ දැන්නේ අපි ඒ කාලේ මහන වෙලා හිටියේ නෑ. ඒ නිසා හැම දෙයක් වෙනම බලාගෙන හිටියේ. ඉතින් ඔයාලගේ ලෝකෙත් ওই සමයන් දිනනවා නම් මමත් කියනවා නම් සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි කියලා. එහෙනම් ඔයාලටත් හරි. තව එකක් මට බණට ආරාධනා කළේ, කොයි හරි බණක් අහලා මට කිව්වා හාමුදුරනේ ඒ බණ ටික ඒ විදිහටම ඇවිල්ලා මගේ සේවකයන්ට කියන්නේ. ඔයාට සේවකයෝ ඉන්නවා 4000 ගාන. ඒ බණ ටික මට කියන්නේ කොයි එකෙක් හැදෙයි කියලා. ඇහැ ලැබුණේ පිනකට කියලා කිව්වනේ. ප්‍රේත ලෝකයක් ගැන කියන්නම් විස්තර. එක්තරා ප්‍රේත ලෝකයක් තියෙනවා. ඒ ප්‍රේත ලෝකේ තනිකර අසූචි තියෙනවා. ගොජ 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 ගාලා අසූචි නටනවා. පණුව ඉතිකටු තුඩ තියෙන පණුව ඉන්නවා. ඒකේ ප්‍රේතයෝ ගිලා බැහැලා ඉන්නේ. ඒකේ ප්‍රේතයෝ ගිලා බැහැලා ඉන්නේ. එතකොට ගිලා බැහැලා ඉන්නවා මේ ඉන ගාවට ඇටසකිලි. උන්ට පේනවා, ඒ ප්‍රේතයන්ට පේනවා මේ අද කාලේ තියෙන දෙයක් සත්‍ය දෙයක් කියන්නේ පින්වත් දරුවනේ. ඈත පේනවා ස්ත්‍රීන් පුරුෂයන් එන්නව ඇඳුන් නැතුව. කාම සෙවෙන යෙදෙනවා පේනවා. පේනකොට ඇස් දෙක ලොකු කරලා බලනවා. බලන්න බලන්න ඇස් දෙක ලොකු වෙනවා පොල් ගෙඩි වගේ. බලන්න බලන්න ලොකු වෙනවා. පුපුරනවා. ඇස් දෙක පුපුරල ඇස් දෙකෙන්ම ක්‍රුමින් ඇවිල්ලා මේ ඇඟේ, ඒ ඇඟට බැහැලා ඇඟ කනවා ප්‍රේතයා. වේදනාව දරා ගන්න බැරුව අර අසූචි මෙහෙම අරන් ඇස් දෙකේ ගා ගන්නවා. මුළු ඇටසැකිල්ලම කනකොට ආයේ මතු වෙනවා ප්‍රේතයා. ඒ අවුරුදු දහස් ගාණක් ඒක විඳවන්න ඕන. ඒ ප්‍රේත ලෝකෙ උපදින්නේ ස්ත්‍රීන් පුරුෂයන් කාමසේවනයේ යෙදෙනවා. බලබලා සතුටු වීමේ පාපය. එක අද කාලෙට ගත්තොත් ෆෝන් එක. ෆෝන් එකේ වීඩියෝ බැලීම. දිවසින් දකිනයි කියනවා අද කාලේ මනුස්ස ලෝකේ ලස්සන කෙල්ලෝ මැරිලා ගිහිල්ලා ඒ ලෝකෙ උපදිනවා. මනුස්ස ලෝකේ ලස්සන කොල්ලෝ මැරිලා ඒ ලෝකෙ උපදිනවා. ආගම් කතාවක් නැහැ. ස්ත්‍රී පුරුෂ කතාවක් නැහැ. ලොකු පොඩි කතාවක් නැහැ. කර්මයේ විපාක දෙනවා. ඔයාලට සිනහ වීමද නෙමෙයි යමක් හිතන්න මේ කියන්නේ. මීට අවුරුදු 50කට 60කට කලින් ආච්චි අම්මලා තේ දරුවෝ හිටියා 12ක්. 14ක් 15ක් දරුවෝ හිටියා. එච්චර දරුවෝ හදලවත් ඒ බැඳපු බිරිඳ ස්වාමියාගේ ඇඟ දැකලා නැහැ. දරුවෝ 12ක් හදලවත් ඒ ස්ත්‍රිය තමගේ ස්වාමියාගේ ඇඟ දැකලා නැහැ. ඔවුන් පරපුර බෝ කිරීම පිණිස එකට වාසය කළා. එතනින් එහාට තුච්ච ජීවිත නැහැ ඔවුන්ට. ඇහෙන් කරපු කර්මය ඇහැටම විපාක දුන්නා. ඇහෙන් කරපු කර්මය ඇහැටම විපාක දුන්නා. අපි පිටරටකට යනවා. ඉංග්‍රීසි දන්නේ නැත්තා. එහි ඉන්නවා නම් ඉංග්‍රීසි දන්න කෙනෙක් අපිට ඕන අදහස එයාලව කියවන්නේ නැද්ද? අනේ මෙහෙම කියන්නේ කියලා. ඒතර ඒවා භාෂා දෙකම දන්නවා. ඒතර අපි කියනවා සිංහලෙන්, එයා ඉංග්‍රීසියෙන් කියනවා.
එහෙමනේ අපි පිටරට වැඩ කරවගන්නේ. කාම ප්‍රේත ලෝකවල ඉපදුනාට පස්සේ කාම ප්‍රේත ලෝකවල ඉපදුනාට පස්සේ දරුවනේ ඔවුන්ට සමහර වෙලාවට ස්ත්‍රී පුරුෂ නිමිති නැහැ. දැන් ඔය බලන එකක් ගැන නෝයි කිව්වේ. තව තියෙනවා, තව එක ප්‍රේත ලෝකයක් තියෙනවා මේ වගේ. ඒ තමයි මේ ඒ ලෝකේ ස්වභාවයේ ඔන්න ප්‍රේතයෝ ඉන්නවා. ඉදිරි ප්‍රේතයෝ ඉන්නකොට තමන් මනාප ආසා කරපු මනුස්ස ලෝකේ ආසා කරපු ශරීර පේනවා. පේනකොටම නියපොතු වෙනවා. ඊට පස්සේ කඩලා පැන්න ගමන් මෙහෙම නියපොතෙන් හෝරලා කඩනවා. කඩ කඩා කනවා. ඊට පස්සේ අනිත් ප්‍රේතයෝත් හූරනවා. හූරනකොට දුවනවා. දුවනවා. ඒ විදිහට ශරීරයේ අවයව කඩ කඩා කන ප්‍රේත ලෝකේ උපදින්නේ පිරිමි පිරිමින්ට ආසා කරලා, කාන්තාවෝ කාන්තාවන්ට ආසා කරලා. ඒ පාපයෙන් ඔහොම යනකොට ඔවුන්ගේ ලෝකේ ඔවුන්ට සන්තරපණය වෙන්න බෑ. ආසාව තෘප්තිමත් කරගන්න බෑ. ඔහොම යනකොට කවුරු හරි මනස ලෝකේ කෙනෙක් කාම සිතිවිලි හිත හිතා යම් කාමයක යෙදී වාසය කළොත් ඔවුන්ගේ ශරීරවලට ඇතුල් වෙනවා. ඊට පස්සේ ඇබ්බැහි වෙනවා. ආයෙත් වීඩියෝ බලන එක නතර කරන්න බෑ. කාමයේ හැසිරීම නතර කරන්න බෑ. ඊළඟට වල් වැඩ නතර කරගන්න බැරුව යනවා. නතර කරන්න බෑ. ඇයි? ඔහු නතර කළත් ඇතුලින් බලපෑමක් දෙනවා. කරපං 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 කියලා. සාමාන්‍යයෙන් ළමයි 10 දෙනෙක් ගත්තොත් 4කටවත් ඒ බලපෑම තියෙනවා. ඔබට මා කියන දේ විශ්වාස කරන්නට බැරි වෙන්න පුළුවන්. නමුත් ඕකයි ඇත්ත. ළමෙක් ඇවිල්ලා අඬාගෙන විසඳුමක් හොයපු කතාවක් කියන්න. ඒ ළමයා ගොඩාක් රස මේ පඩියක් ලැබෙන හොඳ රස්සාවක් කරන ළමේ. ඒ ළමයාට යනකොට ගමනක් යනකොට ස්පා එකක් දැක්කා. එයාට හිතුණා ස්පා එකට යන්න ඕන. ඊට පස්සේ ස්පා එකට ගියා. ඇඟ මිරික ගත්තා. දවස් හත් දෙකක් යනකොට ඒ වගේ තියෙන්නේ තනේ කර ජරා වැඩ. උදේක් සමස්තයක් වශයෙන් කියනනේ අපි දන්නේ අපිට ඇවිල්ලා කියන දේ මේ කියන්නේ. ඒවයි ගොඩාක් ජරා වැඩ. අවුරුදු 18 19 20 කෙල්ලු ඉන්නේ. ඒ වහප ගම මට හිතෙන්නේ මේ කෙල්ලන්ට අම්මලා නැද්ද කියලා. උන්ට අම්මලා නැද්ද කියලා. අම්මලා තාත්තලා උදේ ඉඳලා හැන්දෑව කල එක එකා ගැඟවල් මෙරිකලා ගිහිල්ලා හැන්දෑවේ අම්මගේ මූණ බලන්නේ කොහමද? ඔය අතින් අම්මට බත් ටිකක් දෙන්නේ කොහමද? ඊට පස්සේ මේකට මේ කොල්ලා ඇබ්බැහි වුණා. දැන් ඔන්න ඇබ්බැහි වෙලා හැමදාම යනවා සල්ලි ඔක්කොම ඉවර. දැන් ප්‍රශ්නයක් නැහැ. මෙයාටත් අහන්න ලැබිලා සමහර වෙලාවට මේ අසාමාන්‍ය කාමාසා මේ බලපවත්වන බලවේගයක් තියෙනවා කියලා අහලා. දැන් මෙයාට මේකෙන් ගැලවෙන්න ඕන. දැන් නතර කරන්න හැදුවා. නතර කරන්න බෑ. දවසක් කල්පනා කළා මං ස්පා එකක් දිහා බලන්නේ නැහැ කියලා. දුවගෙන ගියා. යනකොට හරියට එයාට දුව ගන්න බැරුව ඇඟ ගල් ගැහුණා. හරියටම ස්පා එකක් ඉස්සරහ ඇඟ ගල් ගැහුණේ. ඔයාලා කියන්නේ නතර කරගන්න බෑ. මට ඇවිල්ලා කිව්වේ හාඳුරනේ දැන් කක්ක කන්ද හිතෙනවා කිව්වා. අසූචි කන්ද හිතෙනවලු දැන් දැක්ක ගමන්. මං කිව්වා උඹ සතියක්වත් සිල් රැකලා බඹසර රැකලා රුවන්වැලි සෑයට ජීවිතය පූජා කරපන් කියලා. ඉතින් ඔහොම අමාරුවෙන් දවස් හත් දෙකක් බඹසර රැකගෙන ඉන්නකොට ආයෙ හිත කිනව පලයන් කියලා. මෙයාට බැරිම තැන බයික් එක කරන් ටවුන් එකට ගියා. නෑ මං යන්නේ නෑ, මං සිල් සමාදන් වෙලා තියෙනවා කියලා. පැය 3ක් ටවුන් එකේ රවුම් ගහලා බයික් එකෙන් යනවා බයික් එකේ තෙල් ඉවර වෙනකල් මේ ටවුන් එකේ රවුම් ගහලා ස්පා එකට යන්නේ නෑ කියලා හිතලා බයික් එක නැවතිලා තියෙන ස්පා එකක් ඉස්සරහ. මේ සත්වයා මැරුණට පස්සේ කොහෙද යන්නේ දැන්?
මැරුණාට පස්සේ යන තැන තේරුම් ගන්න කතාවක් කියන්නම්. මේ සිවුරට ඔයාලා ගරු කරනවා, මේ සිවුරට ඔයාලා වඳිනවා. ඔයාලා පමණක් නෙවෙයි, බ්‍රහ්මයා පවා වඳිනවා. චීවරයක් අතින් පූජා කරන්න කොච්චර ආසද? කටින කාලෙට පෙරහැරෙන් ගිහිල්ලා සිවුරු පූජා කරන්නේ. පෙරහැරෙන් ගිහිල්ලා කටින කාලෙට සිවුරු පූජා කරන්නේ. එච්චර සිවුරු උතුම්. සිවුර පූජා කළොත් ඉතනින් එහා ලෝකයක් නැහැ. සිවුර කරට දාගත්ත නිසා කොච්චර දුක් ගෙවෙනවද? මාද මේ සැනසෙන්නේ පැවිදි වූ නිසා. මේ සිවුරට ආසාවෙන් මැරිච්ච හාමුදුරු නමකට මොකද වුනේ? සිවුරට ආසාවෙන් හාමුදුරු නමක් මැරිලා සිවුරෙම කාවෙක් වුණා. බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ ඇස් දෙකින් දැක්ක හාමුදුරුව නම සිවුරට ආසාවෙන් ඉඳලා මැරිලා සිවුරෙම කාවෙක් වුණා. බුදුරජාණන් වහන්සේ දැකලා නැති, බුදු කෙනෙක්ගේ ධර්මයකුත් අහලා නැති කාම ලෝකේ අතරමං වුණ ෆෝන් වලට ආසා කරන එවුන් මැරුණාට පස්සේ කොහි උපදීද? ෆෝන් එකට කොච්චර බැඳිලාද කියලා දවස් දෙකක් ෆෝන් එක පාවිච්චි නොකර බලන්න. තාත්තා ෆෝන් එක ගත්ත කියලා දුව බෙල්ල වැලේලා ගත්තා මේ ළඟදී. අම්මා ෆෝන් එක ගත්ත කියලා අම්මට නිදිපෙති දාලා දුව බොන්න දුන්නා. අම්මා මැරෙන්න, අම්මා මැරුණා. ෆෝන් එක නිසා කල්පයක් අපායට වැටුණා. පොඩි හාමුදුරුවෝ ෆෝන් එක ඔබවා ඉන්නවාට පස්සේ ලොකු හාමුදුරුවෝ ෆෝන් එක ගත්තා. මේ ඈත පිටිසර ගමක මේ ලංකාවේ හාමුදුරුවෝ රස්නේ නිසා ලොකු හාමුදුරුවෝ සැතපෙන එළියේ රෑ ලෑලි ගොඩ එළිය සැතපිලා ඉන්නකොට පොඩි හාමුදුරුව කැත්තක් ගෙනල්ලා ලොකු හාමුදුරුවෝ කැපුවා. ෆෝන් එක නිසා යම් තැනක පවුල් අවුල්ද ෆෝන් එක නිසා. අතාරෙන්න බෑ. බන්ධනින් වෙන උපතක් ගැන කියන්න. මම මේ කියන්නේ මෙහෙමයි, පින්වන්ත අය ඉන්නවා. මම එකයි කිව්වේ කොහේ හරි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි මෙතන ඉන්නවා. අනතුර පෙන්වුවාට පස්සේ ගැලවෙනවා. අනතුර පෙනිපෙනීත් ගින්නට පනින පළඟැටියා වගේ ගින්දරටම පනිනවා නම් කරන්න දෙයක් නැහැ. අසූචි කන බල්ලා වගේ ලැජ්ජාවක් නැතුව අසූචියටම යනවා නම් කරන්න දෙයක් නැහැ. එනමුත් යුතුකමක් විදිහට අනතුර පෙන්වලා දෙනවා. කවුරු හරි ගැලවිත්වා. මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අපිට මුල් කාලේ ඉඳලම ඇහුණා නා. අපි පවා ගොඩාක් කර්ම වලින් ගැලවෙනවා. ගොඩාක් අය දන්නේ නැති නිසා පව් කරනවා. ඒ කියන්නේ නෑනේ කවුරුවත් මේ කර්මයයි මේ පාපයයි මෙහෙමයි විපාක දෙන්නේ කියලා. ගොඩාක් අයගේ ජීවිතවල තරුණ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ජීවිතවල හරි පුදුම හිතෙනවා දෙයියනේ. මුන්ට මොකක් හරි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි යාළුනාට පස්සේ එතනින් එහාට ලෝකයක් නැහැනේ අප්පා. මේක පුදුම වැඩක් නේ. අපි නම් හොඳටම දන්නවා මේ කොල්ලු කෙල්ලු යාළුනාට ওই කසාද කෙරෙන්නේම නැහැ කියලා. එකක් වෙයි චරිතේ නහගන්නේ. චරිතේ නසාගනේ එතනින් එහාට දෙයක් වෙන්නේ නැහැ. කසාද නම් 99%ක් වෙන්නේ. මම මේ ආන්දර නමකුත් කියන්නේ ඊට පස්සේ ලෝකයක් නැහැ. ඔන්න ඔහොම අයට මොකද්ද වෙන්නේ කියලාකත් කර්ම විපාකයක් ඉස්සර වෙච්ච එකක් කියන්නම්. කෙල්ලට ගොඩාක් ආදරේ කොල්ලා කසාද බැඳා. බැඳලා දැන් අර කෙල්ල ගැන ආසාවෙන් ඉන්නවා. මො කුලි වැඩ කරන්නේ. කුලී වැඩක උදේට ගියාන පස්සේ හැන්දෑවට එනවා.
සාමාන්‍යයෙන් කුලී වැඩ කරලා ජීවත් වෙන මිනිස්සු ওই ලස්සන කියලා කතාවක් නැහැ. මූණකට හොදාගත්ත නෑව තියෙන දෙයක් කෑව බුදිය ගත්තා. ඔය ඊට පස්සේ ගම්වල වුණත් එහෙම යමක් වැඩපලක් කරන කොල්ලෙක් ඔහේ ඔහේ වැඩපලක් කරගෙන ඉන්නවා. නිකාං කිසිම වගකීමක් නැති තොත්ත කන කණ්ඩ දෙන දේ කාලා පිංගුත්තරය වගේ ඉන්න එකෙක් තමයි හොඳට මේකප් එක දාගෙන සේන් ටික ගහගෙන ඒක අමුතු ලෝකෙක යනවා පහ වෙලා. උණ්ඩ කරන්න වැඩක් නැහැ. ඊට පස්සේ මොකද උනේ අර කෙල්ලටත් අර උදේ ඉඳලා හැන්දෑව වෙනකල් කුලී වැඩ කරලා කඹරන මිනිහා ගැන ගානක් නැහැ. අර සෙන්ට් පවුඩර් ගහලා ඒ කියන්නේ ඒ කාලේ හැටියට සුවඳ විලවුන් තරවලා තවරලා හැඩට වැඩට ඉන්න ඇයි ගෙදෙට්ටම වෙලා කාලා බිල ඉන්න එකගේ මූණත් නිකක් මේ තෙල් පාටට තියෙනවනේ. කුලී වැඩ කරන එකගේ මූණත් පිච්චෙනවනේ අවුවට. ඒක හොඳයි කියලා හිතුණා. අර මිනිස්සයා වැඩට ගිය අතරේ මොහු සිටිනවා. ඊට පස්සේ කිව්වා මේක හරියන්නේ ඕක මරාගමු. දැන් අර මිනිස්සයා වැඩට ගිය ගමන්ම මතක් වෙන්නේම කෙල්ල. හැන්දෑවට එනකල් විශ්වාසවත් නැහැ. ඊට පස්සේ ඔහොම ඇවිල්ලා දවසක් එනකොටම අනේ දැන් ඔන පැලෑන් එකක් ගැහුවා. පැලෑනේ ගහලා කිව්වා ඔන වැඩ ඇරලා ආපු ගමන් අනේ රත්තරනේ මේ මං ඔයා කැමතිම කෑම අදැහුවේ. මට නම් මේ ඔය ළඟට වෙලා වරුවක් ඉන්න ඕන කියලා හැංගීම් වලින් ඇවිස්සුවා. හැංගීම් වලින් ඇවිස්සුවා. අවසල කිව්වා අනේ නාගෙන ඉන්න ඉක්මනට කියලා ඔන්න යවුවා. අරයත් කෙල්ල ගැන හිත හිතාම නාන්න ගියා. දෙවටක් චූටි පාරකින් තොටුපොළට යන්නේ පොරමිනිය හැංගිලා හිටියා පොල්ලෙන් ගැහුව ඔළුවට. එතකොට මැරුණේ කවුරු ගැන හිත හිතාද? ස්ත්‍රියක් ගැන හිත හිතා. ස්ත්‍රියක් ගැන හිත හිතා මැරෙන අයට තියෙන්නේ තිරිසන් ලෝකේ ඉපදුන තුපත් දෙකයි. එක්කෝ ගැරන්ඩියෙක් වෙනවා, එක්කෝ බල්ලෙක් වෙනවා. ඒකේ විපාක. ගෑනු ගැන හිත හිතා මැරෙන. ඇයි ගැරන්ඩියා කියලා කියන්නේ? දීනයි. ඒ කියන්නේ ජරා සතෙක් ගණේට තමයි ගැරන්ඩියා හිත වෙන්නේ. බල්ලා හිත වෙන්නේ ජරා සතෙක් ගණේට අසුචි කරන නිසා. ගැරන්ඩියෙක් වෙලා ඉපදුනා. ඔන්න ගෑනු ගැන හිත හිතා මැරෙන කෙනෙකුට වෙන විපාකේ. ඊට පස්සේ මොකද උනේ? දැන් ගැරන්ඩි අරගෙ දෙට ඇවිල්ලා පටලැවි පටලැවි ඉන්න මාර මුළුවලයි. අර ගෑණි මොකද කළේ? ඒකි ගැහුවනේ ඔළුවට ගලකින්. ගැරන්ඩියත් මලා. ඒත් මේ දැවටෙන්නේ ආසාවෙටනේ. බල්ලෙක් වෙලා ඉපදුනා ඒ ගෙදරම. ඒකටක් ගහලා මැරුවා. හරක් පැටියෙක් වෙලා ඉපදුනා. ඒකටත් ගහලා මැරුවා. ඊට පස්සේ මොකද වුනේ? කරුමි කියන්නේ සංසාරේ කියන්නේ නම් පුදු මේකම් පින්වත් දරුවනේ. පුදුමයි සංසාරේ. දැන් අර කෙල්ල ඉන්නේ හොරමිනිහත් එක්කනේ. ඔය උපත්තික ඔක්කොම අවුරුදු 5ක් 6ක් ඇතුළත තිබුණානේ. හොරමිනිහට දාව අර කෙල්ලගේම බඩේ දරුවෙක් කියලා ඉපදුනානේ අර මිනිහා. සංසාරේ ආසාව ඉපදුනා. ඉපදිලා කිරි බොනකොට මතක් වෙනවා. චූටි දරුවාට පෙර ජීවිත මතක් වෙන්න ගත්තා. දැන් අම්මට පහින් ගහනවා. පපු ඌරනවා. අඬනවා ළඟට එන්නේ. තිත්ත වෙලා. ඇයි මරපු හැටි පේනවා. ඊට පස්සේ සීයා මෙයාව දරුව ඇරන් හැදුවා. දරුව ඇරන් සීයා හදලා සීයා මොකද කළේ? සීයා මේ දරුවට අවුරුදු 9ක් විතර වගේ වෙනකොට දරුවගෙන් ඇහුවා දවසක්, ඇයි බං ඔබ ඔච්චර අම්මා උඹට ඔච්චර අප්‍රියයි? පෙර ජීවිත කතා ඔක්කොම ටික කිව්වා. පෙර සිද්ධි ඔක්කොම ටික කියලා කිව්වා මට මේ ජීවිතේ අප්‍රියයි සීයේ කියලා. ඊට පස්සේ කිව්වා හැබැයි අම්මා නිසා උඹ මේ ගෙදර හිටියෝ පව් කරගනින් බැනලා දොස් කියලා
උඹ යන් මේ අපි දෙන්නම යන් කිව්ව කොහේ හරි ඈත තපස් රකින්ද. සීයයි මොනුපුරයි දෙන්නම ඈතට ඈතට යනකොට වහනේ රහතන් වහන්සේලා වැඩ හිටියා. පැවිදි වුණා. පුදුමේ කියන්නේ සීයත් රහත් වුණා, පුතත් රහත් වුණා. අනිත් පුදුමේ තමයි රහත් වෙන්න පින තිබ්බ කෙනෙක් ගෑණියෙකුට ආස කරපු නිසා ගැරඬියෙක් වෙලා ඉපදුණා. රහත් වෙන්න පින තිබ්බ කෙනෙක් ඔහු මනුස්ස ලෝකෙ ඉපදිලා යනකොට රහතන් වහන්සේලා හිටපු නිසා බේරුණා. අද කවුද ඉන්නේ? අද කවුද බේරගන්න ඉන්නේ? අද කාලේ ඔය විදිහට බලනකොට අද කාලේ මැරෙන එවුන් හොඳ ලෝකෙකට නම් යන්නේ නැහැ අප්පා. ඇයි දෙයනේ හෙට උදේට ඉස්කෝලේ තියෙද්දින් ටියුෂන් තියෙද්දින් වැඩ තියෙද්දින් රෑ ඉලිවෙන කල් කෙල්ලෙක් එක මැසේජ් කරනවා කියන්නේ සුළුපටු බන්ධනයක්ද? සුළුපටු බන්ධනද? ඒ පැය ගාන ඇතුළත රැස් වෙන කර්ම පින්ද? පින්ද ඒවා? ඊළඟට ඔය ඒ බන්ධන සැබෑ ආදරේද? සැබෑ ආදරේ නම් කෙල්ලෙක් ඇඟට අත තියන්නේවත් නැහැ. ඔයාලා දැකලා ඇති වෙඩින් වලදී අම්මලා දුව අම්මලාමයි මඟුල් තුලා ලැහැත්ති කරන්න. දුව ගෙදරින් යනකොට අම්මලා එකක ගහනනවා. ඇයි දන්නවද? කෙල්ලෙක්ගේ මූණේ ලස්සනට වැඩිය. කෙල්ලෙක්ගේ කටහඬේ ලස්සනට වැඩිය. ගමන බිමනේ ලස්සනට වැඩිය. අම්මට තාත්තට කෙල්ලෙක්ගේ උතුම්ම දේ තමයි කෙල්ලගේ පවිත්‍ර බව, පිරිසිදුකම. ලොකුවට වෙඩින් ඇරන් කසාද බැඳලා දුන්නත් අම්මගේ හිත ඇතුළට ඇතුළෙන් ගින්නක් එනවා. මම මෙච්චර කාලයක් රැකගත්ත කෙල්ල මට අද දෙන්න වෙනවා. ඒක දරා ගන්න බෑ. ප්‍රතිඥා දැම්මත් මියුසිකල් ෂෝ කළත් පෙරහැරවල් කළත් කෙල්ල ගෙදරින් යනකොට පපු උණු වෙනවා අම්මගේ. ඇත්තටම කෙල්ලගේ පවිත්‍රතාවය කියන්නේ එච්චරම උතුම් දෙයක්. එතකොට එච්චර උතුම්ම අම්මලා තාත්තලා ඇයි ටියුෂන් යනකොට පිටිපස්සෙන් ඉන්නේ? අම්මලා විභාග ලියන කල් එළියට වෙලා ඉන්නේ, යන්නේන තැන හොයන්නේ, ගෙදරින් යනකොට නිතර කෙල්ල ගැන හිතන්නේ, කෙල්ලගේ පිරිසිදුකම රැකගන්න එච්චර. අම්මලා දරුවෙක් හදනවට වඩා අම්මලා රකින්නවා දරුවෝ, කෙල්ලෙක් විශේෂයෙන්. ආදරේ කියලා කවුරු හරි කොල්ලෙක් ඔය කෙල්ල විනාශ කළොත් එහෙම දෙමව්පියන්ට කරපු වංචාව, දෙමව්පියන්ගේ මූණේ දැලි ගාපු පාපෙට ඔක නිරේ යනවා. එතකොට තමන් යාළු වෙච්ච කෙල්ල නිරේ යවපු යවණේක පිරිසුදු ආදරයක්ද? පිරිසුදු කෙල්ලෙක් විනාශ කිරීමේ පාපේ කොල්ලට රැස් වෙනවා. ඒකත් අපාය යනවා. එදිර මේකද ආදරේ? ආදරේ කියන්නේ අපායට පාරවල් හොයාගන්න එකද? ලේසියෙන් හොයාගන්න බෑ. හොඳ කෙල්ලෙක් ලේසියෙන් හොයාගන්න බෑ. තමන් හොඳ කෙල්ලෙක් නම් ඔයාලට ඔයාලගේ ජීවිතේට පහනක් තියන්න ඕනේ, පඳුරක් තියන්න ඕනේ. උඹල ගැන දෙවියෝ බලනවාමයි. වල්මත් තුන ලෝකේ චරිත රැකගෙන ඉන්න කෙල්ලෝ බොරළු ගොඩේ මැණික් වගේ දෙවිවරුන්ට පේනවා. උන්ට දෙවියෝ පිහිට වෙනවා. උන්ට තුනුරුවන්ගේ ආශිර්වාද එනවා. ගුරුවරු කෝටියක් ප්‍රශ්න තියාගෙන මෙතෙන් දෙවිලා හිත හදාගෙන ගුරු කැඩෙනකල් කෑක ගහ උගන්වනකොට
පිටිපස්සේ ඉඳලා සමයන් නැතනේ උන් නිරේ උපදින්නේ ගුරුවරුන්ට කරන වංචාව. පිටිපස්සෙන් පොත තියලා පානිනවා. කාටද වංචා කරන්නේ? කාටද විපාකෙ ඉන්නේ? තමාටමයි. තමාටමයි. ඒ විපාකෙ විඳවන්න එනවා කෙලවරක් නැතුව. දැන් බලාපල්ලා දරුවනේ, උඹලාගේ අතින් අම්මට බත් කටවල් කීයක් කවලා තියෙනවද කියලා. දුවෙක් හෝ පුතෙක්. ඒත් කොහේ හරි යන කෙල්ලෙකුට බත් කවලා ඇති. කොහේ හරි යන කොල්ලෙකුට බත් කවලා ඇති. ඕව තමයි ණය කියන්නේ. ඕව තමයි සාප කියන්නේ. පැන්සලින් වැඩ දාලා වැඩක් නැහැ. පෑනින් වැඩ දාලා වැඩක් නැහැ. රිසල්ට් වලින් වැඩ දාලා වැඩක් නැහැ. ඇතුළ කුණු වෙලා නම් ඒ නිසා දැන් තනි තනියෙන් බලන්න. සුපිරි චරිත කියලා හිතාගෙන ඉන්න ළමයි. සුපිරි චරිත. ෆෝන් එක අතට අරගෙන කොල්ලෝ සෙට් එකක් එකතු වුණොත් ලෝකයක් නැහැ. මේ කරගන්න කර්ම කරගහන්නේ කවුද? මේ වගේ විපාක විඳින්නේ කවුද? පින්වත් දරුවනි, දැන් මැරුණාද දැන් විපාක විඳිනවා? මේ කෙල්ලන් කෙල්ලෝ පිස්සු වගේ ඉන්නේ සමහර කෙල්ලෝ. මේක ස්කූල් එක කෙල්ලෙක් ඇඳුම් ගලවලා ෆොටෝ සෙල්ෆි ගහ ගන්නවා නිකන් මේ ස්කූලේ ඕෆ් පීරියඩ් එක. පිස්සු. කාම උම්මාදය. දැන් මේ ඊයේ පෙරේදා මේ චූටි කෙල්ලෙක් අනේ 6 වසර විතර ඇති. නමුත් ඉන්නේ 11 ලු. ඉන්නේ 11 ලු 6 වසර කෙල්ලෙක් වගේ පෙනුම චූටි. මේකි දැන් මැරෙන්න හදනවා. මොකද මැරෙන්න හදන හේතුව? දැන් යාළුවේ තමයි මේ ගෙන්නගෙන ආවේ. මේකි කොල්ලෙක් එක්ක යාළු වෙලා ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන. මේ ස්මාර්ට් ෆෝන් එකෙන් මේකි තමන්ගේ ඇඟ ෆොටෝ ගහ කොල්ලට යවලා. ඇත්තටම මේ කෙල්ලන්ට මොකද්ද උනේ මේ? කෙල්ලන්ගේ තියෙන සුන්දරම දේ තමයි ලැජ්ජ බය. ලැජ්ජ බයට ඉන්න කෙල්ලෙක් තරම් ලස්සන කෙල්ලෙක් ලෝකේ නෑ අප්පා. කොච්චර ලස්සන කෙල්ලෙක් වුණත් ලැජ්ජ බය නැත්තම් කට හැකරන තරහ යනවා නම් හිත රිදෙන වචන කියනවා නම් ඒකී තරම් මෝසලෙකෙක් නෑ. කොච්චර රූපේ කළු වුණත් කොණ්ඩෙ දිගට නැති වුණත් දුප්පත් කෙල්ලෙක් වුණත් ලැජ්ජයි බයයි තියෙනවා නම් ඒ කෙල්ල තරම් ලස්සන කෙල්ලෙක් නෑ. අපේ යසෝදරා උත්තමාවි තමයි ලෝකේ ලස්සනම රූපේ තිබ්බ උත්තමාවි. අවුරුදු 12ක් එකට ගෙදර ඉඳලා සිදුහක් කුමාරයාගේ මූණ බල්ලා නෑ යසෝදරා. ඇයි යසෝදරා? ඇයි යසෝදරා? ඒ නිසා මේ තම තමන්ගේ ජීවිත දෙස බලන්න. පුංචි කාලයක් ඊට පස්සේ අර දැන් කෙල්ල ඊට දැන් මැරෙන්න හදනේ අර කොල්ලා. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? කොල්ල කියලා දැන් මං ගාව ෆොටෝ ටික තියෙනවා. තෝ දැන් මං ළඟට වරෙන් නැත්නම් මම මේ ටික ෆේමස් කරනවා. මේ 6 වසර කෙල්ලෙක් වගේ රූපේ. ඊට පස්සේ කිව්වා දැන් මේ කෙල්ලගේ ජීවිතේ බේරන්න නම් හොඳම දේ තමයි ගෙදරයි දැනුවත් කරන. දැන් ගෙදරයිට කිව්වොත් මැරෙනවා ලැජ්ජයිලු. දැන් ලැජ්ජයිලු. අර කොහේ යන පඩත්තල කොල්ලෙකුට ෆොටෝ ගහලා යවන්න ලැජ්ජ නැහැ. ලැජ්ජාව ඕන තැනට යෙදෙන්නේ නැහැ. කෙල්ලෝ ආදරේ නිසා මෙහෙමයි. ගොඩාක් කොල්ලෝ ඉන්නවා අවස්ථාවාදී. තමන්ගේ අවශ්‍යතා ඉටු වෙන තා නොයෙකු වචන. දැන් බලන්න පැටියෝ, බබා, රත්තරන්, පන,
ඔන්න ඔය වචන ටික සිංහල භාෂාවෙන් අයින් කළොත් අහදරේ නෑ. හඬන කඳුළු නවත්තන පිවිතුරු බව රකින සොඳුරු බව රකින ඉතාමත් උත්තරීතර දෙයක් තමයි ආදරේ කියන්නේ. ඒ ආදරේ ගොඩාක් තියෙන්නේ හංගගෙන. ආදරේ වැඩිපුර දෙනවා නේද? සැක කළ යුතුමයි. ආදරේ ස්වභාවයක් තමයි සංගවා ගන්න ආදරේ. අම්මලා තාත්තලාගෙන් අපිට වැඩිපුරම තියෙන්නේ බැනුන්නේ. ගුරුවරුන්ගෙන් පුළුවන් තරම් බයින් එකනේ කරන්නේ. නමුත් එයාලානේ වැඩිපුරම අපිට ආදරේ. දැන් ඔයාලට සොය ආදරේ නැත්තම් මේ වාගේ වැඩසටහනක් කොහොම හරි කරමු කියලා. මේ ළමයි එකෙක් හරි බේරෙයි කියලා. ළමයිට දහන් අවවාදයක් දෙන්නේ නැහනේ. ගෙදරකින්වත් කරන්නේ නැති දෙයක් නෙමෙයි. මතක තියාගන්න ඇත්තටම ආදරේ කරන කෙනා ගේ වචන අඩුයි. වැඩිපුර ආදරේ පෙන්වනවා නේද? අනිවාර්යයෙන්ම විනාශයක් නම් තියෙනවා. වැඩිපුර ආදරේ දීලා 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 කියලා වචනයෙන් හැඟීම් වලින් දීලා අර කෙනා මෝහණය කරනවා. මෝහණය කළා තමාගේ වසඟයට ගන්නවා. යම්කිසි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි කසාද බඳින තාක්කල් තමන්ගේ පිරිසිදුකම රැකගෙන හිටියොත් ඒ අය මේ බුද්ධ ශාසනේ පිහිටක් ගන්න කෙනෙක් බවට පත් වෙනවාමයි. එවුන්ට පිහිටක් තියෙනවා. ඉතින් ඔය විදිහට කෙලවරක් නැහැ. කෙලවරක් නැහැ. ඔය කතා අහනකොට දැන් මුන් ඇවිල්ලා හාමුදුරුවන්ට කියන්නේ. ඒ කියන්නේ කියන්න කෙනෙකුත් නැහැ. අපි දුව අහලවත් නැහැ. අපිත් ඉස්කෝලේ යන කාලේ අපිත් මහන උනේ. අපිත් අහලවත් නැහැ. ඔළුව මොකද්ද වෙලා යනවා කියන කතාවලට. ඉතින් අපි ඉතින් රුවන්වැලි මහසෑය වඳින්න කියලා තිසරණේ පිටල යවනවා. එතකොට නමුත් හොඳට පේන්නේ තමයි. කලාතුරකින් තමයි හොඳට හැදිච්ච ළමයි ඉන්නේ. හැබැයි හැදිච්ච කොල්ලෙකුට හැදිච්ච එකෙක් හම්බ වෙනවා. දැන් මෙහෙමයි ධාතු ධාතු එකතු වෙනවා කියන්නේ ඔන්න කොහේ හරි නන්නත්තර වෙලා කෙල්ලෙක් මේකේ කල්පනා කරනවා මේක හරියන්නේ හොඳ කොල්ලෙක් හොයා ගන්න ඕන අසපුට යන්න ඕන අසපුට ගියා නම් හොඳ කොල්ලෙක් හොයාගත්ත හැකි කියලා මෙයා දැන් බනහන්න කියලා ඉන්නවා. නන්නත්තර වෙච්ච කොල්ලෙකුත් කල්පනා කරනවා කොහේ හරි ඉඳලා මේ කෙල්ලො නම් අදාහ කාලේ හරියන්නේ හොඳ කෙල්ලෙක් හොයා ගන්න ඕන අසපුවේ කියලා එයත් බණ අහන්න යනවා. එතකොට ඔන්න බලමු මාසුකේ බණ කියන්නේ මම කියලා. ඔන්න මම බණ කියනකොට අනිත් සියලු දෙනා කන් යොමු කරගෙන අහගෙන ඉන්නවා. ඒ අතරේ අර කෙල්ල බලනවා. අර මං හොයන කොල්ල කොහෙද දන්නේ ඉන්නේ කියලා මෙහෙම බලනවා. දැන් අනිත් ඔක්කොම බණ අහනවා. ඒ අතරේ අර අනිත් කොල්ල කල්පනා කරනවා මං හොයන කෙල්ල කොහෙද දන්නේ ඉන්නේ කියලා. අර ඇහැට අර ඇහැ මුණ ගැහෙනවා. හැබැයි අසපුවට ආවට තකට තකේ තමයි මුණ ගැහුනේ. ඒ වගේ ධාතු ධාතු එකතු වෙනවා. තමන්ට අනාගතේ හොඳ කෙනෙක් ඕනේ නම් ගුණවත් කෙනෙක් ඕනේ නම් ඒකට කළ යුතු හොඳම දේ තමයි තමන්ගේ චරිතේ පිරිසුදු තියන තමන් හොඳ කෙනෙක් වීම. හොඳ කෙනාට හොඳ මිනිහෙක් හම්බ වෙනවා කියන එක ධර්මයක්. ධර්මයක් මම දැක්කා ළඟදී සූත්‍රයක තියෙනවා. සමාන බිරිඳක් නොවීම පිණිස කළ යුත්තේ කුමක්ද? සමාන බිරිඳක් කියලා කියන්නේ ඒ කාලේ බිරිඳවරු ගොඩක් ඉන්නවනේ. ඒකට ආදරය බෙදෙනවා. සමාන බිරිඳක් නොවෙනවා කියන්නේ ස්වාමියාගේ සම්පූර්ණ ආදරය ලබන්න මොකද්ද කරන්න ඕන කියලා තියෙනවා මේ සූත්‍රයේ බුද්ධ වචනේ. කළ යුත්තේ පිනමයි කියලා තියෙනවා. පින්වලින් තමයි ආදරය ලැබෙන්නේ. මොකද්ද පින්? ආදරේ මේ පින් බලවත් වෙන පින්. කෝටියක් කාමෙන් වෙච්ච පව් යට යවනවා බ්‍රහ්මචාරි භවෙන්. බඹසර කියන්නේ කෝටියක් කාමේ පව් යට යවනවා. අප්‍රමාණ පින් උපද්දවනවා.
කුමක්ද බඹසර? තමන් තනියෙන්වත් බාහිර කෙනෙක් සමගවත් කාම සේවනයක යෙදෙන්නේ නැහැ. ඒ දුර ප්‍රශ්නයක් එනවනේ මේ ෆෝන් වලින් වීඩියෝ බලන එක කොහොමද කියලා බඹසරත් එක්ක. ෆෝන් වලින් වීඩියෝ බැලීමේ අවසාන ප්‍රතිඵලය බඹසර කැඩෙන එක. කාමයේ කියන්නේ පින්වත් දරුවනේ ඕගයක්. ඕගයක් කියන්නේ සැඩබාර. ගහගෙන යනවා සීලේ සුන්නත් දූලි වෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය අසංවරයේ නිසා තමයි බඹසර රකින්න බැරි. බඹසර රකින්න කෙනා උත්සාහ කළ යුත්තේ බඹසර සීලෙට නෙවෙයි ඉන්ද්‍රිය සංවරයට. ඇහෙන් යමක් බලාගෙන යන රාගය ඇවිස්සලා පිස්සු වැටෙනවා නම් ඒක බලන්න නැතුව ඉන්නවා. කනින් යමක් අහනකොට ඒකෙන් පිස්සු වැදීගෙන වගේ යනවා නම් ඒක අහන්න නැතුව ඉන්නවා. කෙනෙක් ඇසුරු කරන රාගය ඉපැද්දෙනවා නම් එයා ඇසුරු නොකර ඉන්නවා. යම බලද්දී රාගය ඇවිස්සෙනවා නම් ඒ දේ නොබලා ඉන්නවා. පොතක් පතක් පත්තරයක් කියවද්දී කෙලිස් ඇවිස්සෙනවා නම් ඒ ඇසුරු නොකර ඉන්නවා. එතකොට බඹසර සීලේ රැකෙනවා. ගොඩාක් අය බඹසර රකින්න බෑ බඹසර රකින්න බෑ කියලා සිල්පදේ ගැන විතරක් හිතනවා. සිල්පදේ කැඩෙන්න හේතු ටික තමයි ඉන්ද්‍රිය සංවරය. ගින්දරයි පුළුණු එකතුන ගිනි ගන්නවා කියන එක ලෝකෙ සිද්ධ වෙන එක ධර්මයක්. එතකොට ගින්දරයි පුළුණු ඈත් කරලා තියන්න ඕන. තමන්ට බඹසර රකින්න ආසන බඹසරට හානි වෙන දේවල් පේන දේවල් තියෙනවනම් ඒක අයින් කරන්න ඕන. අද කාලේ ඇත්තටම චූටි ෆෝන් එකක් පාවිච්චි කරනවා කියන එකත් විශේෂ හැකියාවක්. ස්මාර්ට් ෆෝන් පාවිච්චි නොකර චූටි ෆෝන් එකක් පාවිච්චි කරනවා කියන එක විශේෂ හැකියාවක්. තව කාරණාවක් මම කියන්න. මේ කියන්න තියෙන දේවල් ගොඩායි මතක් වෙන විදිහට එකක් දෙකක් කියන්න. ඒ තමයි දරුවනේ ඉස්සර අපි ටීචර්ලාට සර්ලාට බයයි. ගොඩාක් බයයි. ඊට පස්සේ දැන් ඔය ඔන කෙල්ලොට ඉගෙනගෙන යනවා ඉස්කෝලේ ටීචර්ලා. කොල්ලොත් මේ කන්න තියෙන දේවල් සෑම දෙයක්ම කාලා මුමුත් නැඬ වෙලා නැඬ ශරීරය ඇතුළු ඉස්කෝලේ යනවා ලොකු කොල්ලෝ. දැන් සමහර ඉස්කෝලවල ටීචර්ලට ලියුම් දෙනවා ළමයි. මම දැක්කා සෙල්ෆි ගහලා ළමයි එක්ක. සර්ගේ Facebook එකේ ෆ්‍රෙන්ඩ්ලා ළමයි. ළමයිගේ Facebook එකේ ෆ්‍රෙන්ඩ්ලා ගුරුවරු. මේ නැස්පැත්ත ඇයි කියලා කල්පනා කරනකොට මට ආව කල්පනාව. ඒ කල්පනාව තමයි මේවා ඉගෙන ගන්න උන්නේ ගුරුවරු වෙන්නේ ආය. මේ කාලේ නටන නාටකම් සහිත අය කැලේ මාරු නාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ. එතෙන්ද ගුරුවරු කියලා කියාට ළමයි කාලේ නාටකම් නටන අය යන්නේ. දැන් හදන්නේ කොහොමද? ළමෙක් හදන්න බැහැ නම් ඒ ගුරුවරයා ගුරුවරයෙක් නෙවෙයි. වරදකට ඇඟිල්ල දික් කරන්න බැරි නම් ඒ ගුරුවරයා ගුරුවරයෙක් නෙවෙයි. වරදට ගරහන්න බැරි නම් ඒ ගුරුවරයා ගුරුවරයෙක් නෙවෙයි. ගුරු ධර්මයේ නෑ. ඔව්හු ගුරුවරු නොවෙති. තමන් කලින්ම විනාශ වෙලා නම් කොහොමද ළමයිට උගන්වන්නේ? වැරද්දක් කියන්නේ. දැන් ඉගෙන ගන්න ළමයින්ට සත්පුරුෂ ඇසුරක් ලැබුණොත් හොඳයි. ඔයාලා ටියුෂන් කීයකට යන්න මැතිද? හිත හැදෙන්න මිනිසෙක් හැදෙන්න වචනයක් කියන එක තැනයිනේ තියෙන්නේ. එක තැනයි. අනිත් තැන් හැම තැනම කුණු හරප. කවුරු හරි කිව්වොත් එහෙම මම බඹසර රකිනවා. මං කාම සේවනිකේ දෙන්නේ නැහැ. මං චරිත රැකිනවා. තොට පිස්සුද බෙහෙත් ගැනීම කියයි. උඹලා ප්‍රැක්ටිස් වෙරියන්ලා කියයි. කසාද බැඳට පස්සේ පවුල් කඩාවක් පල් වෙයි කියයි. අසත්පුරුෂයෝ උතුම් සීලයකට ප්‍රශංසා කරන්නේ.
උතුම් සීලයකට ප්‍රශංසා කරන්නේ අහත් පුරුෂයෝ. ඒ අනාගතයේ දරුවන්ට අවවාද කරන්න ගුරුවරු නැති වෙලා යනවා. එපමණක් නෙවෙයි දරුවනේ, උඹලා දැන් මේ ධර්මේවත් අහලා සංසිඳිලා ගුණධර්ම දියුණු කරගෙන ඔයාලා තවම වෙනසිලා නැහැ. ඔයාලා වෙනසිලා නැහැ. ඔයාලට පිනක් තියෙනවා. පිනක් තියෙන නිසා මේ ඉඳගෙන ඉන්නේ. දරුවනේ ගොඩාක් අය තරුණ කාලේ විනාශ වෙලා, උන් කසාද බැඳලා දරුවෝ ලැබෙන කාලේ ඇවිල්ලා. ඒ ඉපදෙන දරුවෝ නොමග යද්දී උන් ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන ගිහිල්ලා දොර වහ ගනිද්දී තමන් දන්නවනේ තමුණු තේවා කරපු නිසා කට වහගෙන ඉන්න වෙනවා. පන්තියෙන් නැතුව කොයි හරි ගියා කියලා ආරංචි වෙනකොට, රූම් වලට ගියා කියලා ආරංචි වෙනකොට, කොල්ලොත් එක නාඩගම් නටනවා කියලා ආරංචි වෙනකොට, ෆෝන් එකේ අනේ බබෝ පනෝ කියලා තියෙනකොට අම්මලා දන්නවා සෙල්ලම කට වහගෙන ඉන්න වෙනවා. දරුවන්ගේ විනාශය ඉදිරියේ කට වහගෙන ඉන්න වෙනවා. ඔව්හු දෙමව්පියෝ නොවෙති. දෙන්වන් දෙසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා.